දිලිදුකම මන්දපෝෂණය සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව පරිසර විනාශය අධ්‍යාපනයේ අසමතුලිත බව සමාජ අවස්ථාවල අසමාන බව මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණයේ අනිසලස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය මෙවන විට දරුවන් මුහුණ පාන ප්‍රධාන අභියෝග බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් එමෙන්ම දරුවන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට බාධා කරන සමාජීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන්ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමාලෝකය නැවත දරුවන්ට දිනා දීම සිය කාර්ය බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් දරු පරපුරක් බිහි කිරීම මගින් අනාගත ලොව දෙනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව විශ්වාස කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ සඳහන් ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව අන්‍යෝන්‍ය විශ්වාසය ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජ නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතකින් සපිරේ පාරිසරික උරුමය රැකදීමටත් අවශ්‍ය දේශපාලනික පරිවර්තනයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ඉටු කිරීමට කැපවෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා මෙතර අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මියද ලෝක ළමා දිනයේ වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව පාටයකට සීමා නොකර යථාර්ථයක් කිරීම රජී අරමුණ බවයි. රටේ සෑම දරුවෙකුටම උසස් තත්ත්වෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට තමන් කැප වී සිටින බවත් අග්‍රමාත්‍යවරිය නිකුත් කළ පණිවුඩයේ සඳහන්. ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමින් සන්නද්ධ කිරීම සිය දැක්ම බව ඇය පෙන්වා දෙනවා. එමින්ම අධ්‍යාපන ආයතනද ඇතුළත්ව සියලු ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදුවන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස තරේ විරුද්ධ වන බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.